මිලවනි 2012 අවුරුදු අදාළ රචනා ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න යන්නේ. හරි. බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. පෝෂක අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීම සඳහා භාවිතා වන විවෝමානයක අසම්පූර්ණ සටහනක් රුපි දක්වලා තියෙනවා. හරි. පළවෙනි රුපි. මෙම පරීක්ෂාව සිදු කිරීම සඳහා එක රුපියේ දක්වා ඇති සංකේතයන්ට අදාළ අයිතම වලට දෙක රුපියේ පෙන්වා ඇති අයිතම සපයා ඇත. හරි. තුන් රුපියේ අපිට අයිතම කීපයක් දීලා තියෙනවා. හරි. මුලින්ම අහනවා AB අතරේම සම්බන්ධ කරන්නේ මොකක්ද කියලා. දැන් බලන්න AB කියලා කියන්නේ මොකක්ද කියලා. AB කියලා කියන්නේ අර ධාරාව දැන් විභවමාන පරිපථයේ ධාරාව ගමන් කරවීම තීරණය කරන තැනක්. කෝෂයේ දිනවනවා. හරි. විචලක ප්‍රතිරෝධයකුත් තියෙනවා. එතකොට එන්න විභවමානයේ අවශ්‍ය වෙනවන ධාරාව ගමන් කරන්න අවශ්‍ය අනවශ්‍ය වෙනවන ධාරාව නොකර තියන්නත් අපිට අවශ්‍ය වෙයි. ඒ සඳහා ස්විච් එකක් තමයි ඕනේ. හැබැයි ඒක ස්විච් එකක් ගත්තාම පස්සේ දැන් මේ ටකරේ අතුරු කියන එක හරියන්නේ නැහැ. හරි. එතනදී ස්ටඩි කරන්ට් එක එහෙම නැත්නම් ඒකාකාර ධාරාව ගමන් කර ගන්න බැහැ. මොකද මේක හැමස්සෙම අල්ලන් ඉන්නේ බෑනේ. හරි. අපිට අවශ්‍ය වෙනවා මේ ධාරාව ගමන් කරවන්න ඕනේ. හරි. ඒ නිසා මේ ස්විච් එක හැමස්සෙම ඔන් ඔෆ් කරන්න බෑ. ඒක නිසා දැන් මෙතනදී ඒ අයිතම අතරින් හතරවෙනි අයිතම තමයි එහෙම නැත්නම් තේරිය යුතු කියන කොටස තමයි ඊටම අවශ්‍ය වෙන්නේ. මොකද එතකොට නියත ධාරාවක් මේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ CD අතර සම්බන්ධ කරන්නේ කවරක්ද කියලා. CD කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා මෙතනට අවශ්‍ය වෙන ගැලනෝම. මෙතනදී මදිශූන්‍ය ගැලනෝම කියන්නේ මොකක්ද? මොකද අපි දන්නවා මේ එක පැත්තක් ඒක විතරක් ආරම්භ කරන්න නැහැ. මේක අපි දෙපැත්තම තියදී බලන්න. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ මදිශුණු ගැල්නෝ මිත්‍යක් තමයි. හරි. එහෙනම් ඒ අනුව මදිශුණු ගැල්නෝ මිත්‍යක් විදිහට ගන්න පුළුවන් පළවෙනි. හරි. එහෙනම් ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ආයතනය මේ තමයි සදා සුදුසු. ඊට පස්සේ කියනවා මේ පරීක්ෂණයේදී උපකරණ නිසි ලෙස සකස් කිරීමේ අනතුරුව සම්පූර්ණ දිගවල් දෙකක් ලබා ගත යුතුයි. ඒ මොනවාද කියලා. හරිද? ඊට පළවෙනි අපි දන්නවා පළවෙනි පාඨාංශය ගන්නකොට ස්විච් ඔෆ් කරලා සම්පූර්ණ දිග. දැන් ස්විච් ඔෆ් කරනවා කියන්නේ මොකක්ද? ඒ ස්විච් ඔෆ් කරන පස්සේ මෙන්න මේ පරිපථයේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ නේද? හරි මේ පතේ ධාරාවක් ගමන් කරන්නේ නැත්තම් හරි දැන් අතන මෙතනදී අපි ගැලනෝ මිච්ච ඇඳගමු. ගැලනෝ මිච්ච ඇඳගමු. හරි. ඔයදී. ඊපස්සේ මෙතන ස්විච් එකක් දාන්න. හරි. දැන් මේ පරිපථයේ ගත්තහම පස්සේ මේකේ ස්වභාවය අපි සිද්ධාන්තයෙන් අතන කතා කරමු. දැන් මේ පරිපථයේ escape කරන ඔෆ් කරාම මේ E කියන එක කියලාගේ හරහා E කියන කෝෂන් හා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. එහෙනම් E කියන එකන හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ මේ දෙකවල විභවන්තරය E තමයි. හරි. මේ දෙකවල විභවන්තරය E. එතකොට එහෙනම් ඒ අවස්ථාවේ සම්තුලිත ගෙල්ලම අපිට ඒ අවස්ථාවේ E සමාන K කියලා ගන්න පුළුවන්. හරි. එතකොට කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බලපෑමක් වෙන්නේ නැහැ මේ දත්ත සඳහා. ඊට පස්සේ S කියන එකන දෙවෙනි ප්‍රස් තමයි S කියන එකන ඔන් කරන්නේ. S කියන එකන ඔන් කරාම පස්සේ මේ පරිපථයේ ධාරාවක් ගමන් කරනවා. හරි මේ පරිපථයේ ධාරාවක් ගමන් කරන මේ දෙකවල විභවාන්තරය අපි දන්නවා V සමාන Ein IR කියලා. හරි එහෙනම් මේ ස්විච් එක ඔන් කරලා සහ ස්විච් එක ඔෆ් කරලා අවස්ථා දෙකදී අපිට පාඨාංක ලබා ගන්න වෙනවා. හරිද? අපි සිද්ධාන්තවලදී ප්‍රමාණිකුළු සාකච්ඡා කළා. ඊට පස්සේ කියනවා ශිෂ්‍යයෙකු ලබා ගන්න ලද සම්තුලන දිගවල 90 සහ 80 නම් සිපල ආර්යගේ ගණනය කරන්න මෙම ලබා ගැනීමේදී කැපිටල් R 5 යොමුන සැලකන්න කිව්වා. දැන් ඇත්තටම දැන් පළවෙනි දේ තමයි මේකේ 90 සහ 80 මොකක්ද කියලා අවබෝධ කරගන්න. දැන් ඔගොල්ලෝ දන්නවා මෙයා හරහා වැඩි විභවයක් එන්නේ. වැඩි විභවයක් කියන්නේ මේ පරිපථයේ ධාරාව ගමන් කරලා නැති වුණාම. නේ? පරිපථයේ ධාරාව ගමන් කරලා නැති වුණාම. මොකද මේ අවස්ථාවේ V සමාන E. හැබැයි පරිපථයේ ධාරාව ගමන් කරනකොට V සමාන Ein IR. ඒ කියන්නේ එහෙනම් මේ ස්විච් එක ඔෆ් කරලා තියෙන අවස්ථාව තමයි 90 දී. ස්විච් එක ඔන් කරලා තියෙන අවස්ථාව තමයි 80 දී. හරි. එහෙනම් අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි ගාව තියෙන E සමානයි KL කියන සමීකරණය. එහෙනම් පළවෙනි අවස්ථාවේ E සමානයි K වැඩි කිරීම L කියලා කියන්නේ කියලා 90යි සෙන්ටිමීටර. හරි. දෙවෙනි අවස්ථාවේ අපිට දන්නවා E අනේන IR සමානයි කාටද? K වැඩි කිරීම 80. මොකද සමීකරණ දෙක. ඊට පස්සේ දැන් මේ I කියන එක කියන නොදන්න පදයක් මේ පරිපථයේ ධාරාව ගමන් කරන හැටි ගත්තාම කැපිටල් E සමානයි I මාර්යක් සිම්පල් ධාරකන කැපිටල් ධාර. හරි ඔන්න මෙතනින් I යුක්ත කරන්න පුළුවන්. I යුක්ත කරලා මෙතන ආදේශ කරමු. අල එතකොට E හරිද? I වලට ආදේශ කරන මොකද්ද? කැපිටල් E බෙදීම සිම්පල් ධාරකන කැපිටල් වැඩි කිරීම සිම්පල් R. හරි සමානයි K වැඩි කිරීම මොකද්ද? 80. දැන් ඊට පස්සේ මේක තවදුරටත් සුළු කරගමු අපි. හරි සරල කරගත්තාම පස්සේ E එළියට ගත්තා. ගත්තාම පස්සේ කැපිටල් R සහ සිම්පල් R එකතු. සිම්පල් R වල කැපිටල් R එන සිම්පල් R. හරි. ගන්න පුළුවන්. බෙදීම අපි දන්නවා සිම්පල් R වල කැපිටල් R. ඔන්න ඕක තමයි. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ සමානයි K වැඩි කිරීම 80. දැන් මේක සරල කරා පස්සේ මේක මේ කැපෙනවානේ. අන්න E වැඩි කිරීම කැපිටල් R බෙදීම සිම්පල් R වල කැපිටල් R සමානයි K වැඩි කිරීම මොකටද? 80.
හරි අතර මේ තියෙන දෙවෙනි සමීකරණය තමයි. හරි මේ තියෙන දෙවෙනි සමීකරණය තමයි. එහෙනම් මේ දෙන බෙදෙනවා. 1 සහ 2 බෙදෙනවා. හරිද? බෙදුවාම පස්සේ මොකද වෙන්නේ? මෙයා බෙදීම මෙයා. එතකොට e කියන එකේනා කැන්සල් වෙනවා. ඒ වගේම k කියන එකේනා කැන්සල් වෙනවා. හරි එතකොට මේක බෙදීම මේ. හරි. ඒ කියන්නේ මොකක්ද? දැන් එතකොට මේක පරස්පරය වෙනවා. එතකොට අපි දන්නවා 1 බෙදීම r බෙදීම කැපිටල් r ද සිම්පල් r මෙතනට එනවා. සමානයි මේ පැත්තේ එනවා 90 බෙදීම මොකද්ද? 80. 90 බෙදීම 80. හරි එකනම් මේ බෙදීම මේක උඩට යනවා. කැපිටල් r ද සිම්පල් r බෙදීම කැපිටල් r සමානයි 9 බෙදීම 8. හරි. දැන් තවදුරටත් සුළු කරන්න පුළුවන් දැන් අපිට ආදේශ කරන්න පුළුවන් මේක මේ පැත්තට අරගෙන යමු. දැන් අපි ඊට පස්සේ හරස් මුද්ද දාන්න පුළුවන්. 8යි කැපිටල් r ධන 8යි සිම්පල් r සමාන 9යි කැපිටල් r. මෙයා මෙහෙට යනවා. අන්න එතකොට 8යි සිම්පල් r සමානයි කැපිටල් r. කැපිටල් r කියන්නේ කවුද? ඕම් 5. එහෙනම් r සමානයි 5 බෙදීම 8යි ඕම් කියලා ගන්න හැකියාව තියෙනවා. හරි. ගන්න එතකොට බිංදු ආයතන 6යි 2යි 5යි ඕම් කියලා ඕගලන්ට මේ සිම්පල් r වල අගය ලබා ගැනීම හැකියාව. හරිද? ඔන්නෝක තමයි ලබා ගැනීම හැකි පිළිතුර. පැහැදිලිද? එතකොට මේක අමාත්‍යයක් නෙමෙයි. හැබැයි මේ සිද්ධාන්ත ගැන හරි අවබෝධයක් තියෙනවා. මේතනදී මේ කියන දේවල් සම්බන්ධව ඒ කියන්නේ අසුබ කියන අවස්ථාවද අනුම කියන අවස්ථාවද කියන වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. අන්න එහෙම උනොත් ඔයගලන්ට සාර්ථකව පිළිතුරට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අහනවා D කොටසින් උපරිම නිවර්තතාවය සඳහා හැකි විශාලම සම්තුලන දිගුවක් ලබා දෙන ආකාරයට විභවමානයේ සීරු මාරු කළ යුතුයි. ඉහත බී සඳහන් වන සම්තුලන දිවල් දෙකේ කුමක් මෙම සීරු මාරු කිරීම සඳහා භාවිත කළ යුතුද? ඔබේ පිළිතුරට හෙඩ් දක්වන්න කියලා. දැන් අපි දන්නවා S off කරනවා තමයි බැරිම සම්තුලන දිගක් එන්නේ. එහෙනම් S off කළ විට තමයි උපරිම නිවර්තතාවයක් තියෙන ධර්තිය දිග අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ කියනවා කවදායිද මේ මගින් මෙම සීරු මාරු කළ හැකිද කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ R1 කියන එකේනා මගින් තමයි මේ සම්තුලන දිග කියන එක තීරණය කරන්නේ. මොකද හේතුව R1 කියාගන්න විභවය කොච්චරද? කිනුමක් තමයි කම්බියේ ලැබෙන විභව තීරණය. R1 කියන එක කෙනා අඩු කරනවා. හරි R1 කියන එක කෙනා අඩු කරොත් එහෙම කම්බියේ ලැබෙන විභව වැඩි. කම්බියේ ලැබෙන විභව වැඩි කියන්නේ සම්තුලන දිග අඩුයි. හරි. එහෙනම් R1 කියන එක කෙනා වැඩි කරොත් මොකද වෙන්නේ? R1 වැඩි කරොත් එහෙම කම්බියේ ලැබෙන විභව අඩුයි. කම්බියේ ලැබෙන විභව අඩුයි කියලා කියන්නේ ඒක දෙකකින් තියෙන විභවස්ම අඩුයි. එහෙනම් ඒ සඳහා වැඩි සම්තුලන දිගක් ලබා ගන්න. එහෙනම් මේ සම්තුලන දිග අඩු වෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්නේ කවුද? මේ R1 කියන ප්‍රතිරෝධය. හරි. එහෙනම් R1 කියන එක කෙනා වැඩි අගයක ලබා ගැනීම තුළ ඔයගලන්ට වඩා වැඩි සම්තුලන දිගක් ලබා ගැනීම අවස්ථාව තියෙනවා. හරි. ඊට පස්සේ සිම්පල් ඉක්වේෂන් එක මෙහෙම හදනවා. ඊට b. යර්ථයේ මිනුම් ලබා ගැනීමේදී 5 ohm වඩා බොහෝසේ විශාල කැපිටල් r අගයක් පරිපථයේ භාවිත කරේ නම් සිම්පල් r සඳහා ඔබ අපේක්ෂා කරන්නේ වඩා වැඩි නිවෘත්ති අගයක්ද අඩු නිවෘත්ති අගයක්ද කියලා අපෙන් අහන හේතු දක්වන්න. දැන් එතන මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් තමයි මෙතන විශාල අගයක් පාවිච්චි කරලා මොකද වෙන්නේ කියලා අපි බලමු. මෙතන විශාල අගයක් පාවිච්චි කරලා තමයි මෙන්න මේක ගමන් කරන ධාරාව මොකද වෙන්නේ අඩු වෙනවනේ. මේ පරිපථයේ ගමන් කරන ධාරාව අඩු වෙනවා. එතන පළවෙනි අවස්ථාවේ අපි කිව්වා මුල් අවස්ථාවේ දැන් S off කරාම පස්සේ E සමානයි මොකද කිව්වේ? K වාරය L L1 කියමු. හරි. දැන් ඊට පස්සේ මේකේ මේක ඔන් කරා මේ ස්විච් එක ඔන් කරලා ඉවරලා මේ පරිපථයේ ධාරාව ගමන් කරනකොට මේකේ අගේ ඉතාම විශාල අගයක් නම් මේ දෙකම විභවන්තරය අපිට ගන්න වෙන්නේ මොකක් කියලාද? E ඍණ IR කියන. හරිද? හැබැයි මේ ධාරාව ඉතා කුඩා වුණා කියලා කියන්නේ කොහොමද? R කුඩායි. ඒක නිසා මේ E ඍණ IR කියන පදේ අපි නම් KL2 කියලා. එතකොට මෙන්න මේ පදය සහ මේ පදය අතර ලොකු වෙනසක් නැති වෙනවා. ඒ වගේම තමයි මේ L1 පදයේ සහ L2 පදයේ අතර ලොකු වෙනසක් නැති වෙන්නේ. එතකොට මෙතනදී තේරුම් ගන්න ඕනේ පරිපථයේ ධාරාව ඉතාම කුඩායි. පරිපථයේ ධාරාව ඉතාම කුඩා කියලා කියන්නේ ඊර්ණ IR කියන පදය ආසන වශයෙන් ඊට සමානයි. එහෙම වුණාම පස්සේ L1 සහ L2 කියන එකේ ආසන වශයෙන් සමාන මිනුම් වෙනවානේ. අනේ එතකොට එතකොට මේ ගණනය කිරීම දෙන L1 ඉන්න L2 කියන පදය. අනේ එතකොට L1 ඉන්න L2 කියන පදය L1 සහ L2 ආසන ලෙස සමාන නිසා මොකද වෙන්නේ? දෝෂ සහිත වෙයි. හරි L1 සහ L2 ආසන වශයෙන් සමාන වෙනකොට පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒක තමයි නිවැරදි හේතු විදිහට ගන්න වෙන්නේ. එතකොට අපිට කියලා කියන්න පුළුවන් L1 සහ L2 ඉතාම ආසන වෙනවා. ඒක නිසා L1 විදිහ L2 හි දෝෂ ඉතා වැඩි. හරි අන්න ඒක තමයි තේරුම් ගන්න අවස්ථාව තියෙන්නේ. ඒනම් 2012 අවුරුද්දේ අදාළ වෙච්ච රචනා ප්‍රශ්නයක් මේ විදිහට දැන් පැහැදිලිව තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. හරි.